මරණ මංචකයේ සිටින සිරකරුවකුට කිව්වා ඔහුගේ අවසන් ඉල්ලීම කරන ලෙස. විදුලිපුටුවේ ඔහුගේ මරණයට පෙර ඔහු ඉල්ලා සිටියා පෑනකුයි කොළයකුයි. ඔහුගේ සටහන මෙසේයි. මගේ ආදරණීය අම්මේ, නීතිය සාධාරණ නම් මේ වෙනකොට ඔයත් මෙතන ඉන්න ඕනේ. මගේ ළඟ වාඩි වෙලා මරණ දණ්ඩනය බලාපොරොත්තු වෙන්. නමුත් නීතිය අන්ධ නිසා අපි දෙන්නම වගකිව යුතු වරදකට මම තනියෙන් වරදකරු වෙලා. අම්මේ, මතකයිද ඔයාගේ පුතා මම අවුරුදු 3 දී හොරෙන් ගත්ත මගේ සහෝදරයාගේ රස කැවිලි? මට හොඳට මතකයි, මම වයස 5 දී මම අසල්වාසියෙක්ගේ සෙල්ලම් බඩුවක් හොරකම් කරලා ගෙදර හැංගුවා. ඒත් ඔයා කිව්වේ සෙල්ලම් බඩුව ගෙදර නෑ කියලයි ඔවුන්ට. අම්මේ, මම අවුරුදු 12 දී මම හැංගුවා මගේ ඥාතියාගේ පන්දුව ගරාජයේ. ඒත් එදත් අම්මා කිව්වේ ඒක දැකලත් දැක්කේ නෑ කියලයි. ඔවුන්ට ඔයාට මතකද මම අවුරුදු 15 දී මාව ඉස්කෝලෙන් එළවපු දවස? තාත්තට ඕන වුණා මට දඬුවම් කරන්න. ඒත් ඔබ ඒක ප්‍රතික්ෂේප කරා. ඔබ එයත් එක්ක ලොකු රණ්ඩුවක් වුණා. ඒ ඔබට මාව බේරෙන්න ඕන වුණ නිසා. එදත් අම්මා කිව්වේ මම තරුණයි තාම කියලා. ඒ නිසා කමක් නෑ කියලා. අම්මා මම වෙනුවෙන් උන්නා. අම්මා මම වැරදි කියලා දැනගත්ත වෙලාව ඒක නෙමෙයි. අම්මා කිව්වේ මම නිවැරදි කියලයි. ඒත් ඔයා දන්නවා මම ඒ හැම වෙලේම වැරදි කියලා. මට තවත් හොඳට මතකයි, මම අවුරුදු 17 දී අම්මා දැනගෙනත් මම අසල්වැසියෙක්ගේ බයික් එකක් හොරකම් කරලා විකුණුවා කියලා අම්මා මොකුත්ම කිව්වේ නෑ. ඒ වෙලාවෙත් ඔයා මට ගොඩක් ආදරේ නිසා. ඔයා මාව හැදුවේ නෑ. ඔයා එහෙම කරලා කරේ මාව නරක් කරපු එකයි. අන්න එහෙමයි මේ ඔක්කොම පටන් අරන් අන්තිමේ හෙමින් හෙමින් ඇවිත් මේ විදිහට මගේ මරණ මංචකෙන් අවසන් වෙන්නේ. අද මම තාමත් ගොඩක් තරුණයි අම්මේ. අද මට ඕනේ ඔයාගේ ආදරය. ඔයාට අද දෙන්න පුළුවන් දෙයක. මේක කියවන වෙලාව වෙනකොට මම මිය ගිහින් නැති. ඉතින් ආයුබෝවන් අම්මේ, ඔයාගේ ආදරණීය පුතා. කෝටුවක් පාවිච්චි නොකරන, දරුවන්ට සැර නොකරන, ඒත් ආදරය පමණක්ම කරන, වෙලාවට උගන්වන සියලුම දෙමාපියන් වෙතයි ආදරය කරන්න ඔබගේ දරුවන්ට. නමුත් ඔවුන්ව හදන්නට අමතක නොකරන්න. දෙමාපිය සෙනෙහසට තීන්දු තීරණ දීම අපහසුය. ඒ සෙනෙහසේ තරමටම දිනක අනිසි ප්‍රතිඵල අත්වන අවස්ථා බොහෝයි. සෙනෙහස කළමනාකරණය කර හරි වැරදි නිසි පරිදි කියාදී දරුවන් සමාජයට මුදාහැරීමද පහසු කටයුත්තක් නොවේ. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.